ඇත්තටම ශ්‍රියානි ඔබ මම පුජ්‍යලිගව මම ශ්‍රියානි දැක්කේ පළවෙනියෙන් රඟපානවා මම ඉස්කෝලේ ඕ ලෙවල් මම වේදිකාවේ අර නීටතුමිය වගේ මම ඉස්කෝලේ බලා ඉන්නකොට ඔබතුමිය ඇවිල්ලා රඟපානවා මනෙම නෙමෙයි මේ නේ නේ හිත හොඳ අම්මන්ටි හිත හොඳ අම්මන්ටි හරියට හරි ඒකේ පිරිමියෙක්ගේ චරිතය කරේ පිරිමි ගෑනු දෙකක් කරා පිරිමි ගෑනු දෙකක් කරා ඔව් ඒකට වැඩි මතක තියෙන්නේ පිරිමි චරිතය පිරිමි චරිතය තමයි මතක තියෙන්නේ මොකද මට හොඳටම මතකයි ඊට අමතර නීට තුමියට හිතිච්ච දේ මට හිතුනේ මම එවෙලේ රඟපාන්නවත් මොකුත් කියලා හැම හිතේ තියාගෙන හිටියේ නැති කෙනෙක් නමුත් මට එදුන කොච්චර වටිනාකමක්ද මේ වගේ පිරිසක් යටතට ඇවිල්ලා මෙහෙම ජනතාවට රඟපාන්න පුළුවන් වුණා නම් කොච්චර වාසනාවක්ද කියලා නමුත් මට එන්න කැමැත්තක් තිබෙන එහෙම හිතුණා මොකද එහෙම හිතෙන්න පුළුවන් වෙන විදියට ඇත්තටම ශ්‍රියානි තුමිය ඒකේ ඒ චරිත නිරූපණය කරා අපි ඇත්ත මිනිස්සු වුණොත් තමයි අපි දිහා මිනිස්සු බලාගෙන නැත්තම් අපි අප්පිරිය කරා දැන් මගේ දත නැතුව තිබ්බ වෙලාවේ මට කිව්වේ ලොම්බගේ එතකොට ඒ ලොම්බගේ එනකොට මං හරි වැදගත් පිටේක පිළිගත්තා අහිංසක මං ගෝරි දාගන්න ගියේ මගේ නම දන්නේ නේ මගේ නම මගේ මගේ නම දන්නේ නැතුව දතා කියන්න ගත්තා ශ්‍රියානි දවුරුදු තව නමක් තියෙන කියන්නේ පානේ ඔව් ඒකකින් ශ්‍රියානිලා රෙක්ස්කොඩි පිළි මාත්මයයි රෙක්ස්කොඩි පිළි මාත්මයයි ඔබතුමියයි අවංකෝම ආසාදා ඇතින් චිත්‍රපටියේ මම මමත් රඟපෑවා ශ්‍රියානිත් රඟපෑවා ගාමිණී හිටියා ගාමිණී මිත්‍ර සක්විති අපේ ගාමිණී මොන්සගා තුමා සේන සමරසිංහගේ වටිනා පින්තූරයක් ආසාදා ඇසින් අපි ඔක්කොම එකට රඟපෑවා ඒ වෙලාවෙදී මට වීලු කරනවා ඉතින් මං කොහොමත් වීලුයි ඉතින් මං බොහොම උරතලේට හිටපු කාලයක් ඒ කාලේ ඉතින් ශ්‍රියාලි ළඟෙන් ඇත්තටම අවංකම හරි කරදරයි මම මොකද ඕපු දුප හොය හොය මට මොනව හරි කියන ඉතින් රෙක්ස් අයියා තමයි මේව කූත්තු කරන්නේ රෙක්ස් කොඩි පිළිම හරි හරි ඉතින් රෙක්ස් තුමා බොහොම ආදරෙන් තමයි අපිත් එක්ක ඉදී මාව ඉතින් නිතරම මොනව හරි දෙයක් කියලා ශ්‍රියානිත් එක්ක ඉතින් මොනව හරි දැන් මාට්ටු කරලා එයා අතන ඔකද යාලි අර මාත්‍රද පැපොල් ඔ මට කිව්වනේ දැන් මගේ අර කටේ තියෙන ප්‍රමාණය දැකලා මට කිව්වා පැපොල් කටා කියලා ඒක තමයි පෙට් නේම් එක ඔයගේ ඔ ඔ මතකද ඔව් ඔව් කියන්නේ ඔය ආලා මට මොකද කිව්වේ සද්දෙට කිව්වනම් පැපොල් කටා බලන්න සියානි මම නම් කිව්වේ නෑ ඇයි ඔයා නෙමෙයි කිව්වේ නමුත් රෙක්ස් තුමා තමයි ඔක හැදුවේ හැදුවේ ඒ ඒක මම හිතන්නේ මගේ කටේ තියෙන ස්වභාවයේ මම රඟපාන කොට තියෙන ස්වභාවයේ දැන් පැපොල් ගෙඩියේ වටින් මං ඊතර හිතුවේ මොකක්ද නෝ වටින ගෙඩියක් දැන් ඒක ඉඳලා මම හිත හදාගත්තා මට කේන්ති කියන ආ පැපොල් කටා හරි දන්නවද හොඳ කෑමක් ආ එකට හරි ගුණ කෑමක් කීකේ අර ගුණදායකකම පැපොල් ගෙඩියේ හිතලා මම අර පැපොල් කටා කියන එක පිළි අරගෙන නිකන් හිටියා එතකොට නැවතුණා ඒක නැත්තම් දිග්ගටම ගාමිණියත් බලා ඉන්නවා මේ ගාමිණි මොන්සගතුමා බලා ඉන්නවා මේ මේ රෙක්ස් මේ අයිසම් මේ අර පැපොල් කටා දැක්කේ නැද්ද කියලා සීරියස් පිට ඉන්නවා ගාමිණි මං ඉතින් මටත් නෙමෙයි වගේ ඉඳිනවා මම නම් දැක්කේ නෑ ගාමිණේ මම දැක්කේ නෑ මේ මේ ඔයා දැක්කේ නැද්ද පැපොල් කටා කියලා මගෙන් අහනවා ඉතින් ඒ වගේ බොහොම සුන්දර කාලයක් අපි ගත කරේ ඇත්තටම